නව මම පෙතකට පාර කියනා ස්ත්‍රීගේ හඬ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමග සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කරන නව සහස්ත්‍රී ඇය සහස්ත්‍රී ඇය සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම චිත්‍රපටයේ ගරසරප ඔබ නැරඹුවා නම් ඔබට මතක ඇති කාන්තාවන්ගේ හිත් තුල ජීවත්වන විවිධ ආවේගයන් විවිධ ආවේශයන් පිළිබඳව හරි පුළුල් විදියට හි කතා කරනවා. කාන්තාවක් ඇතුලේ පිරිමි චරිතයකුත් ජීවත් වෙනවා. ඒ නිසායි බොහෝ අභියෝගවලට බොහෝ වැටෙන තැන්වලදී නැගිටින්න ඇයට හයිය ලැබෙන්නේ. ගමේ බොහෝ කාර්යයන්වලදී කාන්තාවන් මූලික වෙනවා, ඒ වගේම නායකත්වය දරනවා. හැබැයි නිදහස් සටනේදී පවා බොහෝ කාර්යභාරයන් ඉෂ්ට කළ කාන්තාවන් පිළිබඳව ඉතිහාසයේ ලියවිලා තියෙනවාද? අද අපි කතා කරන්නේ කොතනින්ද ගැනද? අදත් අපිට අභියෝග තියෙනවා. අද ඒ ගැන කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමග නව සහස්ත්‍රය තුළින් අපි කතා කරනවා. ඔබ දන්නවා අපි වැඩසටහන අවසානයේ ඔබෙන් සරල ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දීමෙන් ඔබට ජයග්‍රාහකයෙක් වෙලා ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාවත් හිමි වෙනවා. අද කතාබහට මැදිරියේ ඉන්නේ ගැමි කාන්තා පෙරමුණේ සභාපතිනි ශ්‍රියානි පතිරගේ මහත්මිය සමග රයිට් ටු ලයිෆ් සංවිධානයේ සම්බන්ධීකාරක KP කාංචනී මහත්මිය. අයිබෝන් ඔබ දෙපළටම. අයිබෝන්. කාන්තාවන් 50 දශකයේ, 60 දශකයේ, 70 දශකයේ විශාල කාර්යභාරයක් කළා. හැබැයි 80 දශකයේ ඇය පිළිබඳව වැඩි වශයෙන් කතා කළා. ඒත් නාගරික ප්‍රදේශයේ ඉලක්ක කරගනිමින් ප්‍රභු කාන්තා පැලැන්තිය නියෝජනය කරමින් ගමේ කාන්තාවන්ට නායකත්වයට තියෙන අභියෝග මොනවාද ශ්‍රියානි පතිරගේ මහත්මිය? හොඳ මාතෘකාවක්. එදා ඉඳලා අද දක්වා අරගෙන බලනකොට අද කාන්තා නායිකාවන් බහුතරයක් වෙන ලංකාවේ කාන්තාවන් විශාල ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය බැලුවහම 153.3% ඉන්නේ කාන්තාවන්, බහුතරය කාන්තාවන්. නමුත් මේ කාන්තාවන් පිළිබඳව ඒගොල්ලන් සමාජයේ බලන දෘෂ්ටි කෝණය, මේ සියලු දේම කාන්තාවන් කරන සේවයට නිසි අගයීමක් වෙන්නේ නැහැ. අද විශේෂයෙන්ම රටට විදේශ විනිමය වැඩියෙන් ගේන්නේ කාන්තාවෝ. ඒ කියන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයෙන්, මැද පෙරදිග ක්ෂේත්‍රයෙන් සහ වතු ක්ෂේත්‍රයෙන්, මේ තුනෙන් තමයි අපේ රට ජීවත් වෙන්නේ. නමුත් මේක කොතනක හෝ මේ පිළිබඳ විශේෂයෙන්ම අගැයීමකට ලක් කරලා කොහෙවත් තියනවද? නෑ. ඒ කියන්නේ කාන්තාවන් කරන සේවය නිසි අගැයීමකට තාමත් අපේ සමාජය තුළ දැක්වෙන්නේ නැහැ. දැන් ඒක මේ කාන්තා නායකත්වය අරගෙන බලනකොට දැන් 40 ගණන්වල එක එක විවිධ සටන් ව්‍යාපාරවල කාන්තාවන් හිටියා. නමුත් ඒගොල්ලන් ගැන සටහන් වෙලා තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. ඒගොල්ල ඓතිහාසික වශයෙන් අපි හිතනවා දැන් මේ සටහන් ලියන්නේ ඔක්කොම කරන්නේ දැන් අපේ රටේ තවමත් තියෙන පුරුෂ මූලික දෘෂ්ටි කෝණයක්. එදා ඉඳලා අද දක්වා මේ සටහන් ලියන්නේ ඓතිහාසික ලියවිලා තියෙන්නේ ගොඩක් හැමදේම ඉස්මතු වෙන්නේ පිරිමි දෘෂ්ටි කෝණයෙන්. ඒකේ ලොකු අවසියක් වෙලා තියෙනවා. ඉතින් එහෙම බලනකොට දැන් සමාජය උසස් කරන්න, සමාජයේ ජීවත් කරවන්න දරදී ඇදපු කාන්තාවන්, ග්‍රාමීය කාන්තාවන්, කාන්තා නායිකාවන් පිළිබඳව ලියවිලා තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට මේ දැන් ලියවිලා තියෙනවා නම් තියෙන්නේ ඉහළ මට්ටමේ, ඉහළ පවුල්වල, මේ ඉහළ මධ්‍යම පන්තික, එහෙම නැත්නම් පාරම්පරික වශයෙන් ඉහළ කුලවල ඒ කාන්තාවන් කරපු දේවල් මිසක් පහළ මට්ටමින් ආපු කාන්තාවන්ගේ සේවය ගැන ලියවිලා නැහැ. දැන් අන්න ඒක තමයි අපි අද ඉස්මතු කරන්න ඕන වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අදත් අද මේ කාන්තා නායකත්වයේ විශේෂ ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. ඔබ දෙපළ නියෝජනය කරන්නේ ගාල්ල. ගාල්ල කියලා කියන්නේ සංචාරක
අගනගරයක්, ඒවගේම දකුණු පළාත අගනගරය, දිවර කර්මාන්තය ඇතුළු බුද්ධිමතුන්ගේ පුරවරය කියලා හඳුන්වනවා. සාක්ෂරතාව ඉතාම ඉහළයි මේ වගේ ප්‍රදේශයක. කාංචනි මහත්මිය, කාන්තා සංවිධානවලට සම්බන්ධ වෙලා හෝ නැතුව හෝ කාන්තා නායකත්වයට කාන්තාවන්ගේ තියෙන උනන්දුව කොයි වගේද? විශේෂයෙන් ගත්තාම කාන්තාවන් කියන්නේ වැඩිදුරට කාන්තාවන්ගේ නායකත්වයේ ගොඩාක් දුරට පිළිබිඹු වෙනවා. ගාල් දිස්ත්‍රික්කයේ ගත්තාම ඒ කියන්නේ දේශපාලන වශයෙන්, ඒ කියන්නේ ව්‍යාපාර වශයෙන් කාන්තාවන් ඒ සඳහා යොමු වෙලා ඉහළ ඒ කියන්නේ තැනකට ගිහිල්ලා ගොඩාක් අපිට උදාහරණයකට කියන්නේ මේ දේශපාලන වශයෙන් ඒ කියන්නේ නම් දරාපු කාන්තාවන් ගාල් දිස්ත්‍රික්කයේ ඉන්නෝ. ඊට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සංචාරක ව්‍යාපාරයේ, ඇංගලුම් ක්ෂේත්‍රයේ විශේෂ ඒ කියන්නේ අපි ගත්තාම විශේෂ වරප්‍රසාදලත් කාන්තාවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න. කොගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අයිති වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට. ඔව්, ඒ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තුල වැඩ කරන කාන්තාවන් සංවිධානගත වෙලා ඉන්නවද? ඒක 100%ක්ම නෙමෙයි, සාමාන්‍යයෙන් 50%ක විතර සංඛ්‍යාවක් ඒ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ශ්‍රේණි පතිරගේ මහත්මිය, මේ කාන්තාවන් සංවිධානගත වෙනවා අපි හඳුනගත්තා වැඩ කරන තැන, ගමේ, සමාජයේ. මේ කාන්තා සංවිධානවල ඉන්න නායිකාවන්ට අභියෝග, එදා ඉඳලා ආපු අභියෝග ටිකකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කාන්තාව සතු භූමිකාව කියලා අපි අඳුනගත්ත කොටසක් තියෙනවා. මේ අභියෝග අද වෙනකොටත් ඒ ආකාරයෙන්ම සමාජයේ තියෙනවද? අද අභියෝග වෙනස් වෙලා නැද්ද? ඔව්, දැන් මේක පොඩ්ඩක් ඉතිහාසයේ 1980 ගණන් වල ඉඳලා අරගෙන බලනකොට එකක් අපි අවධානයට ලක් කරන්න ඕන. ලංකාව බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටක්. එතකොට දැන් ඒ පසුබිම යටතේ කාන්තාවන්ට, බෞද්ධ කාන්තාවන් මේ විදියට හැඩ ගැහෙන්න ඕන ඒගොල්ලන්ට එදා ඉඳලාම උරුමෙච්ච වැඩ කොටසක් නියම කරලා තියෙනවා. ඒක එතනින් එහාට දැන් මුළුතැන්ගේ දරුවන්ගේ කටයුතු සහ ස්වාමියාගේ කටයුතු කියලා මේ කාන්තාවන්ට කොටසක් එහෙම වින් කරලා තියෙනවා. 1980 ගණන් වල කාන්තා සංවිධාන අර කලින් හඳුන්වා දුන්න විදිහට නගරයේ ආශ්‍රිත බිහිගුණ කාන්තා සංවිධානයක් මේ කාන්තාවන්ගේ, ස්ත්‍රීන්ගේ අයිතීන් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ දවස්වල තමයි 71 ඉඳලා 81 දක්වා කාන්තා දශකය කියලා එකකුත් වින් කරේ. සීඩෝ සම්මුතිය 1979 වගේ එක්සත් ජාතික සංවිධානය විසින් පිළි අරගෙන 1980 අපේ රටේ අනුමත වෙලා 1981 මේකට අත්සන් කරා. මේ සීඩෝ සම්මුතිය කියන්නේ කාන්තාවන්ට එරෙහි සිදුවන සියලු වදහිංසාවන් වැළැක්වීමේ පනතක්. කාන්තාවන්ට අනිත් අය වගේ, අනිත් පුරවැසියන් වගේම අයිතිය දෙන්න ඕන, ඒගොල්ලන්ට කිසිම වෙනස්කමක් වෙන්න බෑ කියලා ඒ සම්මුතිය අත්සන් කරේ ඒ මූලික ඒ හරය ඇතුව. ඒ කියන්නේ සීඩෝ සම්මුතිය අපි පැහැදිලි කරමු. සම්මත වෙන්නේ 1980, අපි අත්සන් තබන්නේ 81 ලංකාව අත්සන් කරන්නේ. නමුත් මේ ලංකා පුරාම කාන්තාව දෙවනි පුරවැසියන් විදියට වෙනස්කම් වලට පාත්‍ර වෙමින් හිටියා. එදා ගොක් වැඩි වශයෙන් තිබුණා. අදත් ඒක සිද්ධ වෙනවා. නමුත් අද මේ වැඩිපුර බහුතරයක් ඉන්නවා බුද්ධිමත් කාන්තාවන්. බුද්ධිමත් කාන්තාවන් වෙන ඒගොල්ල තාර්කිකව බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒ අනුව ගොඩක් දේවල් පිළිබඳව කතා කරන්න සහ ඒ ගැන තර්ක කරන්න ඉදිරිපත් වෙන කොටසක් ඉන්නවා. දැන් ලංකාවේ පනත් අරගෙන බලනකොට ඒවා අස්සම් කරලා තියෙනවා තමයි. නමුත් ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ওই සිඩෝ සම්මුතිය ලංකාවේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වීම ගත්තාම ඉතාම අවමයි. එතකොට ඒ වගේම දැන් 2005 ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත තියෙනවා. දැන් අපි වැඩ කරන ක්ෂේත්‍රය ගත්තාම 90% විතර ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට කාන්තාවන් ලක් වෙනවා. දැන් එහෙම දැන් කාන්තා සංවිධාන ග්‍රාමීය මට්ටමට ග්‍රාමීය කාන්තාවන්ට මේ මතය, කාන්තාවන්ට නිදහස, විමුක්තිය, ඒ වගේ අයිති වෙන්න ඕන, ඒගොල්ලන් වදහිංසාවෙන් තොර වෙන්න, ජීවිතයක් ගත කරන්න ඒගොල්ලන්ට අයිතිය තියෙන්න ඕන කියන මේ මතය රට පුරාම ගෙන යෑමේ ප්‍රතිඵලයක් විදිහට ග්‍රාමීය මට්ටමෙනුත් කාන්තා නායිකාව බිහි වුණා. දැන් ඒ බිහි වෙච්ච කාන්තාවන් තමයි අද යම්කිසි දැන් මේ කාන්තා අයිතීන් ගැන කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. 25% කාන්තා නියෝජනයේ හිමි වෙන මොහොතේ පක්ෂවලට සහ කාන්තා සංවිධානවලට ගැටලුවක් තිබුණා. වෘත්තීය සමිතිවල කාන්තා නියෝජනය බොහොම අඩු මට්ටමක තිබුණේ. එහෙම පුරුදු පුහුණු කාන්තාවන් ටිකක් හිටියා නම් මේ 25% කාන්තා නියෝජනය මීට වඩා අර්ථ සම්පන්න කරගන්නට තිබුණා කියලා බොහෝ කාන්තා සංවිධාන පවා ඒ මොහොතේ කතා කළා. අපිට කොතනද වැරදුනේ? පළමුවෙනි ශ්‍රේණියට වැඩිපුර මැතුල් වෙන්නේ දියණිවරුන් නම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැඩියෙන්ම ලබන්නේ දියණිවරුන් නම්, ඇයි කාන්තා නායිකාවන් මේ තරම් අඩු? විශේෂයෙන් මම දකින්නේ
විදිහට ඒ කාන්තාවන් මුලින්ම ඒ දියණියක් හැටියට ඒ පවුල කියන ඒකකේ තුල තමයි කාන්තාව නායකත්වයට පුරුදු වෙන්න ඕන. එතනදී මම දකින්නේ පෙරපාසල් අධ්‍යාපනය තුලින් දියණියක් එයාට යම්කිසි වගකීම් පවරලා ඒ කියන්නේ ඒ සඳහා නායකත්වයට හුරු කරෝතින් ඊට පාසලේදී තමන්ගේ විෂය බාහිර කටයුතු සඳහා යොමු වෙලා නායකත්වයේ ගැන ලොකු පුහුණුවක් ගන්න පුළුවන් නම් දියණියකට ඊළඟට අපිට පුළුවන් අපි හිතමු ශිෂ්‍ය නායිකාවක් වශයෙන් බාහිර ඒ කියන්නේ ක්‍රියාකාරකම් තුලින් නායකත්වයේ තුලට වැඩ කටයුතු කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ කාන්තාවට පුළුවන් කාන්තා නායකත්වයකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එතෙන්දී එතකොට පවුල කියන ඒකකේ තුල ඊළඟට මවකට තියෙන යුතුයකම් මවකගේ නායකත්වයේ තුල දියණියකට පුළුවන් ඒ කියන්නේ තම මව උදාහරණයකට ගන්න නායකත්වයෙන් ඉදිරියට යන්න ගන්න පුළුවන් ගොඩාක් උදාහරණ තියෙනවා පවුල් ඒකකයේ තුල. මම හිතන්නේ පවුල් ඒකකයේ තුල නායකත්වයේ කියන දේ හඳුන ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් දියණියකට ඒක සමාජගත වෙද්දී විශේෂ අත්වලක් වෙයි. මේ කණ්ඩායම් ගතවීමට ගාල්ල ප්‍රදේශයේ කාන්තාවන්ගේ කැමැත්තක් තියෙනවද? එහෙම සම්බන්ධ වුණු කාන්තාවන් ඉන්නවද? කාන්තා සංවිධාන වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන්න? විශේෂයෙන් එහෙම විශේෂ ප්‍රවණතාවයක් නැහැ ගාල්ල දිස්ත්‍රික්කේ. කැමැත්ත තිබුණත් ඒ අයට කාන්තා සංවිධාන වලට බැඳිලා සේවය කරන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පවුල් පසුබිම් තුල ගොඩක් දුරට මං හිතන්නේ බලපෑම් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ කියන්නේ සංවිධානගත වෙන්න පිරිස අඩු කියන එක තමයි මම දැක්කේ. ශ්‍රියානි පතිරගේ මහත්මිය, අපි මේ කතා කරගෙන ආවේ 60 70 80 දශකයෙන් පස්සේ විවිධ සම්මුතීන් එක්ක කාන්තා සුරක්ෂණය ගොඩනැගුණු ආකාරය. මේ ආකාරයේ සුරක්ෂණය ප්‍රඥප්ති හරහා තමන් ආරක්ෂා වෙලා ඉන්නවා, රටේ නීති හරහා තමන් ආරක්ෂා වෙලා ඉන්නවා. මේ ගැන ගැමි කාන්තාව ඇත්තටම දැනුවත්ද? මේ ප්‍රඥප්ති පිළිබඳව ගැමි කාන්තාවන් තබා ලංකාවේ ආයතනවත් දැනුවත් නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. මේ මං කිව්වේ කලින් සිඩෝ සම්මුතිය 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ඒ ක්‍රියාත්මක කරන්න ඉන්න නිලධාරීන් පවා තවමත් දැනුවත් වෙලා නැහැ මේ ප්‍රශ්නේ ගැන. එතකොට ඒගොල්ලන්ට ඒ සේවය හරියට ලැබෙන්නේ නැහැ මේ ග්‍රාමීය කාන්තාවන්ට. නම් ග්‍රාමීය කාන්තා නායිකාවන් අතලොස්සක් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. දැනුවත් නොවි ඉන්නවා කියලා කියන්න බෑ. ඇත්තටම දැනුවත් පිරිසක් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට මේ ද බහුතරයක් තුළට මේ මතය ගෙන යාමට අර මම කියවපු විදිහට සිංහල බෞද්ධ පසුබිම ඒ සමාජ සංස්කෘතිය ගොඩක් බාධකයක් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒ සියලු මේ වැටකඩලු සීමා මෝගෙන තමයි මේ කාන්තා නායක මේ නිවැරදි දැක්මක් ඇතුව කාන්තා නායකත්වයකට යන්න පුළුවන් ලංකාවේ. දැන් මුගක් කරලා දැන් අර ඉස්සෙල්ල දේශපාලන නියෝජනය ගැන කිව්වා, මේවා අර්ථවත් වෙලා නැහැ. මේවා යම්කිසි මේ අදහස් ඉදිරියට ගෙනලා දාලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක කිරීමේදී මේක අර්ථවත් බවක් නැහැ. ඒ කියන්නේ පක්ෂවල සංවිධායකවරු ඉන්නේ ඔක්කොම පිරිමි අය. එතකොට ඒගොල්ලන් මේක නිවැරදි හොඳ කාන්තා නායකත්වයක් පත් කරන්නේ නැහැ මෙතෙන්ට. ඒගොල්ලන්ගේ බල පුළුවන්කාරකම් පවුල්වල පසුබිම ඒව අනුව එහෙම පත් කරනවා මිසක් එක එක විදියට නිවැරදි කාන්තා නායකත්වයක් එතෙන්ට පත් කරලා නැහැ. ඒව අඩුපාඩු ගොඩක් තියෙනවා. මේව දිගටම කටයුතු කරලා මේව වෙනස් කර ගැනීම අවශ්‍යයි. දැන් පහුගිය 125 නියෝජනයේදීත් ඒක තමයි සිද්ධ වුනේ. නිවැරදි නායකත්වයක් එතෙන්ට යොමු කරලා නැහැ. එතකොට ඒවයි ප්‍රතිඵල ගන්න බෑ හරියට. එහෙම වුණාම අපි දැන් මේ පිළිබඳව ටිකක් පුළුල් දෘෂ්ටි කෝණකින් බලන්න ඕනේ. තියෙන බාධක ඉවත් කරමින් යන්න ඕනේ. ලංකාවේ කාන්තා නායකත්වය ගොඩනැගීමේදීත් ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. පවුල් වශයෙන් ගත්තාම ඒගොල්ලන්ට වගකීම් පැවරලා තියෙනවා. නායිකාවන් ටිකක් ඒගොල්ලන්ට කැපකිරීම් කරන්න අමාරුයි. දවස් 4-5 පුහුණු වලට යන්න බෑ. ඒ වගේ දැන් අර එළියට ඇවිල්ලා කටයුතු කිරීමේදී එයාගේ පවුල්වලනේ විවාහ වුණාට පස්සේ පවුල්වල ගොඩක් මේ යාගේ ස්වයං පුරුෂයන් ගොලන්ට අනපනත් පනවනවා. ඒ කියන්නේ යන්න බාධක දානවා. ඒ වගේ ගොඩක් තියෙනවා. දැන් ওই 125 පත් වෙච්ච කාන්තා මන්ත්‍රීවරයන්ට පවා අපි පහුගිය දවස්වල බැලුවා ඒගොල්ලන්ගේ ට්‍රේනින් වලට යන්න ඈත ප්‍රදේශයක තියෙන ඒවට යන්න දෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි ලංකාවේ කාන්තා නායකත්වය මේ ඉස්සරහට ගන්න? ඒක ලොකු අභියෝගයක් අපි මුණ දීලා තියෙන. අපි ওই ප්‍රශ්නේ මුලට යමු. ඔය ප්‍රාදේශීය තලයේ ඉන්න දේශපාලන නායිකාවන්ටත් ප්‍රථම මේ කාංචනි මහත්මිය මතු කරානේ, අපි ගේ ඇතුලේ අපේ දියණිවරුන් නායිකාවන් විදියට හදමු, පාසලේ ශිෂ්‍ය නායිකාවන් විදියට මේ දියණිවරුන් සවිමත් කරමු කියලා. හැබැයි විවාහයකදී මංගල යෝජනාවක වැඩි ඉඩක් වෙන් වෙන්නේ ටිකක් නිදහස් රැකියාවකට. එහෙම තැනකදී අර නායකත්ව ලක්ෂණ සියල්ල යටපත් වෙමින් නැවතත්
සාම්ප්‍රදායික තැනකට යන්න කාන්තාවකට සිදුවෙනවා. තමන්ගේ සියලු ගෞරවාන්විත බව ආරක්ෂා කරගනිමින් කාන්තා නායිකාවන් විදියට ඉදිරියට යෑමේ ක්‍රමවේදයක් සකස් කරගැනීමේ හැකියාවක් අපිට නැද්ද? මම හිතන්නේ වර්තමාන සමාජයේ එහෙම තත්ත්වයක් නැහැ. ඇත්තටම ඒක සුබදායි තත්ත්වයක් කියලා, කියන්නේ එච්චර වැටකඩලු නැහැ කාන්තාවට. ඒක නිසා මම හිතනවා, කියන්නේ රැකියාවක් කිරීම පවුල තුල නායකත්වයේ සම්බන්ධව ගන්න තීන්දු තීරණ කාන්තාවකට බාධාවක් වෙන එකක් නැහැ කියලා. ඔව්, මං කියන්නේ නායකත්වයේ සඳහා යොමු කරගන්න. රැකියාගත වුණත් රැකියාව નિયમિત පෑගාන ඉෂ්ට කරලා එතනින් පස්සේ නිවසට එන තත්ත්වයක් එක්ක නායකත්වයක් ගොඩනගා ගන්න හැකියාවක් නැහැනේ. මේ සීමාවන් බිඳගෙන නායකත්වයට යොමු කරගැනීමේ වැඩසටහන් ගැනයි මම අදහස් කරන්නේ. විශේෂයෙන් කියන්නේ දේශපාලන කාන්තා නියෝජනය සම්බන්ධව නායකත්ව පුහුණු කිරීම වැඩසටහන් ගාල දිස්ත්‍රික්කයේ වරින් වර අපි සංවිධානය කරලා තියෙනවා. ඒ හරහා අපිට දේශපාලන සඳහා කාන්තාවන් හුරු කිරීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඊට අමතරව, කියන්නේ අපි උදාහරණයකට ගත්තාම පවුල් ඒකකයේ තුල කාන්තාව නිසි තැන ආරක්ෂා කරගන්නේ කොහොමද? තමන්ගේ පවුල තුල, තමන් නායකත්වයේ තුල තමන්ගේ දරුවන් මෙහෙවන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම වැඩසටහන් සංවිධානය කළා තියෙනවා අපි ගාලු දිස්ත්‍රික්කයේ වරින් වර. අබුනමම් පෙතකට පාර කියනවා ස්ත්‍රීගේ හඬ 91.7 91.9 සංඛ්‍යාතයන් නොසේ නව සහස්ත්‍රී ඇය. අද අපේ වැඩසටහනේ ගීතය තෝරන්නේ ශ්‍රියානි පතිරගේ මහත්මිය. ඇයි මේ ගීතයට කැමති? අපි මුලින්ම ගීතේ නම කියලා ගීතයට ඇයි මේ තරම් කැමති කියලාත් කියමු. මම කැමති ගීතේ තමයි මගේ බිසෝනේ අසාපන්. ඒ ගීතය, ඒකේ පද රචනය, ඊළඟට ගායකයාගේ ඒ සංවේදී කටහඬ සහ තනුව, ඒ ත්‍රිත්වයම අපූර්වයට ගැළපීලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ ගීතයට කැමති. හැබැයි මට ඒ ගීතේ පොඩි ගැටලු තියෙනවා. මගේ දෘෂ්ටි කෝණය අනුව, දැන් කාන්තාව අදී ආකල්පයක් අනුව තමයි මම ඒක ඇත්තටම බැලුවේ. ඒ බිසව, මගේ බිසවුනේ අසාපන්න, ඒක අර දුෂ්කර ප්‍රදේශයකට සැමියාට යන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ එයා සැමියාත් එක්කම යන්න කැමැත්තෙන් ඉන්නවා. නමුත් එයා කියනවා, දරුවන් ආරක්ෂා කරගෙන ඔබට ඒ වගේ දුෂ්කර තැනකට යන්න බෑ. ඒ නිසා ඔබ මෙහි නැවතිලා දරුවන් ආරක්ෂා කරන් ඉන්න කියලා. හැබැයි අද කාලේ, වර්තමානයේ මැද පෙරදිග ගිහින් ගා දුෂ්කරතාවයකට ලක්වන ජීවිත ගත කරනවා, රටට විදේශ විනිමය වෙනවා අපේ කාන්තාව ගොඩක්. එතකොට තමන්ගේ සැමියා දරුවනුත් බලාගෙන ඉන්නවා. එතෙන්දි වැඩිපුර දුෂ්කරතාවයට ලක්වෙන්නේ ගැහණිය. අද වර්තමාන සමාජයට මේක ටිකක් ගැළපෙනවද කියන ප්‍රශ්නෙකුත් එනවා. ඒකේ පුරුෂවාදී දෘෂ්ටි කෝණයක් මම දකිනවා. නමුත් ඒ ගීතේට මම කැමතියි. අපි ගීතේ රස විඳලා තවතරතුරු කතා කරමු. මග බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නෝනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මග බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නෝනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ත නුඹට හිමයේ මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ත නුඹට හිමයේ ගොස්කින්ත කුලේ නිවසේ
විසගෝර සල්ප බවනේ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපටව් එහි නිදන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපටව් එහි නිදන්නේ ආමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ නුඹ නොදී එතෙර රටට දරුණු දීපුවල් කමතා නුඹ නොදී එතෙර රටට දරුණු දීපුවල් කමතා දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම්දම් කඳුළු ඇයිද දැසේ වැයන්ත නුඹට හිමයේ මේ කඳුළු ඇයිද දැසේ වැයන්ත නුඹට හිමයේ ගොස්තින්ත කුලිනිවසේ විෂගෝර සර්ප බවනේ නුඹ චන්ද්‍ර මණ්ඩල සාපටව් එහි නිදන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපටව් එහි නිදන්නේ හිමවතට ඇවිත් හීනෙන් සිත සංගුන් තවර පන්නේ මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නෝමි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මගේ පිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නෝමි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න කාන්තාව හා මාති සාමූහිකය සමග එක්ව නව සහස්‍රයේ ඇය වැඩසටහනින් අද අපි කතා කරන්නේ කාන්තා නායකත්වය වෙනස් විය යුත්තේ කෙසේද යන මාතෘකාව පිළිබඳවයි. කාන්තා නායකත්වයට අවස්ථාවන් සමාජයේ විවර වෙලා තියෙනවා. දේශපාලන නියෝජනය තුළ, වෘත්තීය සමිති තුළ, ගමේ, නගරේ, මේ හැම තැනකම. හැබැයි මේ නායකත්වය ශක්තිමත් කරගන්න අපේ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම පිළිබඳවයි අපි අද වැඩි අවධානයක් යොමු කරන්නේ. මැදිරියේ ඉන්නේ ගැමි කාන්තා පෙරමුණේ සභාපතිතුමිය ශ්‍රියානි පතිරගේ මහත්මිය සමග රයිට් ටු ලයිව් සංවිධානයේ සම්බන්ධීකාරක KP කාන්චනී මහත්මිය. මතක තියාගන්න වැඩසටහනේ මේ කොටසත් අවධානයෙන් අහගෙන ඉන්න. වැඩසටහන අවසානයේදී අදත් අපි ඔබෙන් සරල ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමෙන් ඔබට ජයග්‍රහකෙක් වන්නට, ත්‍යාග දිනා ගන්නට හැකියාව ලැබෙනවා. ශ්‍රියන පත්‍රගේ මහත්මිය, මේ ගම ඇතුලේ මව් සංගම් බිහි වෙනවා, වනිතා සංගම් බිහි වෙනවා, විවිධ නම් වලින් සමහර විට පන්සල කේන්ද්‍ර කරගනිමින් විවිධ ස්ථානවල මේ තැන්වල ඉන්න කාන්තාවන්ට අවබෝධයක් තියෙනවද? ඇත්තම ගැටලුව මොකක්ද? ඔවුන් විසින් ගමට කළ යුතු දේ මොනවද කියලා? ඔව්, ඉතිහාසයේ ජීවත් වෙච්ච කාන්තාවට සාපේක්ෂව ඒගොල්ලන් යම්කිසි අවබෝධයකින් පසු වෙනවා. හැබැයි එක පැත්තක් තියෙනවා, සමහරු හුඟක් විඥානවාදීව බලනවා. දැන් යන තැනට වැඩක් කරගන්න ඕන, ඒක නිසා සිල් ගන්න ඕන, පන්සලේ බණ භාවනා කරමින් එහෙම ඉන්න ඕනේ කියන අදහසකුත් තියෙනවා. වැඩිපුර කාන්තාවන් සේවය කළ විශ්‍රාම ගියාට පස්සේ ගොඩක් වෙලාවට පන්සල්වල බණ අහමින් එහෙම ගත කරන වැඩි පිරිසක් ඉන්නවා. 13ක් ඉන්නවා. මේ යමක් තමන්ගේ සේවය
නායකයෙක් වෙන්න ඕන, එහෙම ආකල්ප වෙනස් වෙන්න ඕන, කාන්තා නායකත්වයේ ඉස්මතු වෙන්න ඕන, එහෙම කියන හිතන පිරිසකුත් ඉන්නවා. කාන්ජනී මහත්මිය, අවසන් වශයෙන් අපි කියමු, මේ නව සහස්‍රයේ බිහිවුණු පරපුරද, දහයෙන් පස්සේ ඉපදුණු පරම්පරාවත් දැන් යෞවන වියේ ඉන්නේ, මේ පරපුරේ කාන්තා නායිකාවන් බිහි වෙනවද, කාන්තා සංවිධානයක සම්බන්ධ මෙවැනි තරුණියන් හමු වෙලා තියෙනවද? මම හිතනවා ඒක ගොඩක් දුරට වර්තමාන සමාජයේ කියන්නේ සාර්ථකයි කියලා. ගොඩක් කාන්තාවන් දියණිවරුන් කියන්නේ සමාජයේ ඉදිරියට ඇවිල්ලා වැඩ කරන්න කැමැත්ත තියෙනවා. මම හිතනවා ඒගොල්ලන්ට යම් යම් අවස්ථාවල් ඒ සඳහා ලැබුණොතින් ඒගොල්ලන්ට නායකත්වයෙන් ඉදිරියට එන්න පුළුවන් අවස්ථාවල් රටේ හැදිලා තියෙනවා කියන එක. ඒ කියන්නේ නව සහස්‍රයේ ඇය අපි හිතනවාට වඩා බලාපොරොත්තු සහගතයි. බොහොම ස්තුතියි ඔබ දෙපළටම. මැදිරියේ සිටි ගැමිකාන්තා පෙරමුණේ සභාපතිතුමිය ශ්‍රී අනිපතිරගේ මහත්මිය සමග රයිට් ටු ලව් සංවිධානයේ සම්බන්ධීකාරක කේපී කාංචනී මහත්මිය. මේ නව සහස්‍රයේ වැඩසටහනින් අද අපි ඔබෙන් අසන සරල ප්‍රශ්නය. අපි සීඩෝ සම්මුතිය ගැන කතා කළා. සීඩෝ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබූ වසරයි අද අපි ඔබෙන් අහන්නේ. සීඩෝ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබූ වර්ෂය කුමක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු ඔබට SMS මාර්ගයෙන් යොමු කරන්නට පුළුවන්. 0676-677-2499 0676-677-2499 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් ඔබට යොමු කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp මාර්ගයෙන් එම දුරකථන අංකයටම නිවැරදි පිළිතුරු යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නොවෙයි, Women and Media Collective Facebook පිටුව. Women and Media Collective Facebook පිටුව හරහාත් ඔබට නිවැරදි පිළිතුරු යොමු කිරීමේ හැකියාව තියෙනවා. අද නව සහස්‍රයේ අය වෙනුවෙන් නිෂ්පාදන සහාය ලබා දුන්නා මංජුල සෙනවිරත්න, නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරියගෙන් මම රංග හංසමාලි මීගස්තෙනිය අපි ලබන සතියේත් හමු වෙමු. ඔබට ජයග්‍රහී සතියක්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමග සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කරන නව සහස්‍රයේ අය බතාතා පෙරවරු 10:30ට සිංහල ස්වදේශීය සේවයෙන්. නව මම පෙතකට පාර කියනා ස්ත්‍රීගේ හඬ 91.7 91.9 සංඛ්‍යාතයන් ඔස්සේ.